කෙල්ලොන්ගේ ජීවිතවල තමන් විතරක් දන්න සමහර රහසිගත සිද්ධි තියෙනවා කාටවත් කියන්න බැහැ. ගැහැණියෙක්ගේ අතීතය හොයන්න එපා. එහෙම වුණාම මේ ගැහැණියට මේ ප්‍රේමය එපා වෙනවා. ආ තමුසේ අරකිත් එක්කත් ගියේ තමුසේ අරුත් එක්කත් ගියේ ඔය ෆිල්ම් හෝල් එකටම වෙන්නේ. වර්තමානයේ විඳින්න පුළුවන් නම් ගොඩාක් ලස්සනයි. කවදාවත් අපි දැකලා නැති අනාගතයක් ගැන හිනමවනවට වඩා අපි පහු කරගෙන ආපු අතීතයක් ගැන හාරා උස්සනවට වඩා අනාගතේ අපි තාම දැකලත් නැහැ. කොච්චර හෙව්වත් අතීතේ වෙනස් කරන්න බැහැ. අසංගත සාර්ථක පෞල් ජීවිතයක් ගෙවන්න බැරි වෙන එක ප්‍රධාන හේතුවක් තමයි එයා ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට වර්තමානයේ නෙමෙයි අතීතය ඇතුලේ. කොහොමත් සම්බන්ධකම් ඇතුලේ අතීතයේ හෙව්වොත් එහෙම ඕනවට වඩා අපිට වර්තමානයක් නැති වෙනවා. ඒ කියන්නේ ප්‍රේමය කියන එක තියෙන්නේ අනාගතේවත් අතීතේවත් නෙමෙයි මේ මොහොත තුල කියලා අපි පිළිගන්න ඕනේ. ලෝක ප්‍රසිද්ධ කියමන් තියනවා ඔබ ඇයගේ අතීතය ගැන නොසෙයන්න අනාගතය ගැන සිහින නොමවන්න වර්තමානයේ ඔබට ඇය කෙරෙහි ආදරයක් ඇතනම් මේ මොහොතේ ආදරය කරන්න එච්චරයි. ඉතින් මේ දැන් ඔය අතීතයේ හොයනවා කියන සිද්ධි ඇතුලේ ප්‍රේමය තුල අතීතයේ හොයනවා කියන සිද්ධි ඇතුලේ ගොඩාක් ලස්සන කතා ගොඩාක් ලස්සන ප්‍රේම කතා මිනිස්සුන්ගේ බොඳ වෙලා ගියපු සිද්ධි විවිධ නවකතාවල විවිධ කෙටි කතාවලදී විතරක් නෙවෙයි ඇත්ත ලෝකෙදිත් හම් වෙනවා. ඇයි අතීතේ හොයන්න එපා කියලා මම කියන්නේ? හරියට අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ මේ තමයි ඔයා. අපිරිමි කියලා හිතන්න මේ තමයි එයා. ඔගොල්ලෝ දැන් යන්නේ අනාගතයට. මේක තමයි අනාගතය. හරිද? මේක තමයි අද දවස. නැත්තම් වර්තමානය. මේක තමයි අතීතය. අතීතයේ ඇතුලේදී මෙයා මොනව කරත් මෙයා මොනව කරත් ප්‍රශ්නයක් නැති වෙන්න ඕනේ මේ වර්තමානික ප්‍රේමයට. මොකද හේතුව ඕනේ නම් ගෑනු ළමයෙක්ගෙන් අහලා බලන්න. ඔයාට කොල්ලෝ කී දෙනෙක් ඉඳලා තියෙනවද කියලා. ගොඩාක් කෙල්ලෝ ඒක හංගනවා. මොකද ගෑනු ළමයි කැමතිත් නැහැ අතීත ගැන අහනවට. ඔයාට කොල්ලෝ කීයක් ඉඳලා තියෙනවද? එහෙම මට එෆයාස් තිබිලා නැහැ. කෙල්ලෝ උත්තර දෙන්නේ එහෙමයි. ඉස්කෝලේ යන කාලේ පොඩි එකක් තිබ්බා. එයාව බස් එකේදී හම්බුණා විතරයි. කොල්ලෝ අහනවා. එතකොට ඔයා යාගේ අතින් අල්ලලා තියලා දන්නේ නැහැ. චුට්ට චුට්ට අහුවෙද්දී අතින් විතරක් අල්ලලා තියෙනවා. මං එයාත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහලා තියෙනවා. ඔහොම ටික ටික අතීතය ගැන හාරා උස්සද්දී සමහර විට ඒ කොල්ලට ඒ කෙල්ලව වර්තමානයේදී අහිමි වෙලා තියෙනවා. දැන් අතීත කියන්නේ වෙලා ඉවර දෙයක් නේ. මේක වෙලා ඉවරයි. සමහර වෙලාවට අතීතයේ ඇතුලේ ඔබේ පිරිමියට ගෑනු 18ක් 19ක් 20ක් ඉඳලා තියෙනවා වෙන්න පුළුවන්. ඔබේ ස්ත්‍රියට අතීතයේ තුලදී කෙල්ලෙක් නෙමෙයි එයා ගැහැණියක් වෙන්න පුළුවන්. ලංකාවේ කෙල්ලෙක්ද ගැහැණියක්ද කියලා මම ඉන්නේ වර්ජිනිටි එකින් නේද? කන්‍යාභාවයෙන් නෙවෙයි වයසින් නෙවෙයි. කොහොම හරි වෙලා ඉවර දෙයක් නිසා ඇයි වර්තමානයේ තියෙන මේ ප්‍රේමය නැති කරගන්නේ? ඔබ දන්නවද ජීවිතය ඇතුලේ අපේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න දැනගන්න එකයි අවුල්. මං කියන එක හොඳට කල්පනා කරන්න. ඔබ හිතන්න මට පිළිකාවක් තියෙනවා. එතකොට පිළිකාවක් හැදිච්ච මිනිස්සෙක් මට කියන්න පිළිකාව හැදිච්ච දවසේද වැහැරෙන්නේ? එහෙම නැත්නම් පිළිකාවක් කියලා දැනගත්ත දවසේද වැහැරෙන්නේ? දැනගත්ත දවසේ. ගොඩක් වෙලාවට මිනිස්සු දරුණු ලෙඩේ එක්ක සතුටින් ජීවත් වෙලා මැරෙනවා වෙන්න පුළුවන්. ඒ ලෙඩ දන්නේ නැතුව. ප්‍රේමයේදිත් අතීතයේ කියන්නේ ඒ වගේම දෙයක්. මගේ ජීවිතෙත් ප්‍රශ්න තියෙනවා. ඔයාගේ ජීවිතෙත් ප්‍රශ්න තියෙනවා. ඒවා මම දැනගත්තොත් තමයි මට හිතරි දෙන්නේ. මගේ ජීවිතේ ප්‍රශ්න ඔබ දැනගත්තොත් තමයි ඔබට හිතරි දෙන්නේ. මගේ පුද්ගලික ජීවිතේ ගත්තොත් අතීතයේ ඇතුලේ මට ප්‍රේමයන් ගොඩක් තිබිලා තියෙනවා. ඒ ප්‍රේමයන් ගොඩ මගෙන් ඇහුවොත් මම කියනවා ප්‍රසිද්ධිය වුණාකම කියනවා. මොකද මට හංගන්න දෙයක් නැති නිසා. හැබැයි ඒවා දැනගත්තයින් පස්සේ මෙයාට පෑරෙන්න පටන් ගන්නවා ටික ටික. ප්‍රේමය විඳින්න බැරි වෙනවා. ඇයි ඒ? බස් එකක ඉඳගෙන ගියොත් හිතෙනවා
මෙතන වෙන්න ඇති අරයත් එක්කත් ඉඳයි යන්නේ ඇති මූණින් බොත් හිතෙනවා මේ විදිහටම වෙන්න ඇති අරයාගේ මූණින් ඉන්නත් ඇති කොයි හරි ෆිල්ම් එකක් බලන්න යන්න කිව්වොත් හිතෙනවා ආ තමුසේ අරකිත් එක්කත් ගියේ තමුසේ අරුත් එක්කත් ගියේ ඔය ෆිල්ම් හෝල් එකටම වෙන්න ඇති ඒක නිසා හොඳම දේ ප්‍රේමය තුලේ අතීතයේ හොයන්නේ නැති එක මොකද අතීතේ වෙනස් කරන්න බෑනේ කොච්චර පීරලා හෙව්වත් කමක් නැහැ ඒක වෙනස් කරන්න පුළුවන් පැහැදිලිද ඒක නිසා ඒක වෙනස් කරන්න බෑ සාමාන්‍යයෙන් ස්ත්‍රී ප්‍රේමය හෝ පිරිමි ප්‍රේමය කියන දෙකම ඇති වෙන්නේ මේ කෙටි කතාවෙත් ඒක කියනවා මාලිනී සහ සංගතර පොඩි ඉරිසියාවක් එක්ක ඒ ඉරිසියාව කියලා කියන්නේ මෙයාට වෙන පිරිමි පස්සෙන් එනවා නම් අපි ඉරිසියයි මෙයාට වෙන කෙල්ලෝ පස්සෙන් එනවා නම් කෙල්ලෙක් ඉරිසියයි වර්තමානයේදී එන කොල්ලෙක් වෙනුවෙන් මේ කෙල්ල ගැන ඉරිසියා හිතුවට කමන්නේ නැහැ වර්තමානයේදී එන කෙල්ලෙක් වෙනුවෙන් මේ කොල්ල ගැන ඉරිසියා හිතුවට කමක් නැහැ හැබැයි අතීතේ අපි පහු කරලා ඉස්සරහට ආපු එකක් වෙනුවෙන් අපි ඉරිසියා කරලා වැඩක් නැහැ සමහර ප්‍රේමයන් තියෙනවා මේ දෙන්නට කිසි ප්‍රශ්නයක් නැහැ ජීවත් වෙන්න මේ දෙන්න සතුටින් ජීවත් වෙන ප්‍රේමය හරිම ප්‍රභාෂවරයි සින්දුවලක් තියෙන්නේ ඔබේ සිහිලල් සුවැති සෙවණේ රැඳී ඉන්නට වරම් ලද හදවතින් තෙපළු කතා කිසිඳු දිනයක ගොළු නොවේවා ඒ කියන්නේ අපි ආදරයේ ඇතුළේදී කතා කරපු දේවල් කවදාවත් බොඳ වෙන්න එපා කවදාවත් බොඳ වෙන්න එපා එහෙම කරමින් ප්‍රාර්ථනා කරපු ප්‍රේමයන් ඔබේ සිහිලල් සුවැති සෙවණේ රැඳී අපුන් ඒ සැඳෑරේ හදවතින් මතුවූ සිනා කිසිඳු දිනයක බොඳ නොවේවා එහෙම වෙන්න එපා කියලා එකතු වෙලා හැබැයි අහම්බෙන් අතීතේ කෑල්ලක් අහුවෙලා ඒ සමස්ත කතාවම නැති වෙනවා එතකොට ප්‍රේමයේ ඇතුලේ වෙනස් කරන්න බැරි අතීතයක් හොයන්න එපා විශේෂයෙන්ම ඔබ පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයෙක්ගෙන් අතීතය අහන්න එපා එක ගෑනු ළමයින්ගෙන් 99%ක්ම අතීතය ගැන ඇහුවොත් ඒගොල්ලොන්ට ලොකු පීඩනයක් දෙනවා ඒකට හේතුව තමයි ගොඩාක් වෙලාවට අවුරුදු 25 විතර පැනනට පස්සේ කෙල්ලොන්ගේ ජීවිතවල තමන් විතරක් දන්න සමහර රහසිගත සිද්ධි තියෙනවා කාටවත් කියන්න බැරි. ඒක තමයි ඇත්ත. පිරිමි විදිහට අපේ ජීවිතෙත් තියෙනවනේ. අවුරුදු 20 ගානක් වුණාම අපි විතරක් දන්න සමහර රහසිගත සිද්ධි. පිරිමි වුණාම අපි ඒක එළියට කියන්න කැමති වුණාට මට කෙල්ලෝ 8ක් ඉඳලා තියෙනවා. මම මෙච්චර ගානක් එක්ක බුදියගෙන තියෙනවා. මම මෙච්චර කෙල්ලන්ට බූට් තියලා තියෙනවා කියලා පිරිමි කියන්න කැමති එළිය. ඒක තමයි පිරිමි ජානමල ලක්ෂණ. හැබැයි ගැහණු ඒක කියන්න කැමති නැහැ. එතකොට ගැහණියෙක්ගේ අතීතය හොයන්න එපා. එහෙම වුණාම මේ ගැහණියට මේ ප්‍රේමය එපා වෙනවා. ඔයාලා දෙන්නට හොඳට ඉන්න පුළුවන්කම තියෙද්දි අතීතයක් නිසා ඔයාලා දෙන්න බෙන් වෙනවා නම් අපරාධයි. හරියට අසංගටයි මාලිනීටයි ගුණා වගේම ඒ වගේම තමයි අපිට නොපෙනෙන අනාගතය ගැන අනවශ්‍ය විදිහට හීනමවන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපි කියන්නේ ඔයා මාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න බරක්. මගේ ඔළුවේ අත තියලා පොරොන්දු වෙන්න අම්මා පල්ලයි කියලා පොරොන්දු වෙන්න S2 පල්ලයි කියලා පොරොන්දු වෙන්න අපිට නොපෙනෙන අනාගතයක් ගැන පීනම වන්න ඕනෙත් නැහැ. එතකොට අපිට වර්තමානයක් නැති වෙනවා. තේරෙනවද? අපි ගාව තියෙනවා නම් රුපියල් 1000ක් අද දවසේ විනෝද වෙන්න මම හිතන්නේ රුපියල් 1000 නාස්තියක් නෙමෙයි නම් අද දවසේ මේ කපල් එකේකින් කාලා බීලා විනෝද වෙන්න ඕනේ කියලා. අපි මේකෙන් 500ක් ඉතුරු කරගමු තව අවුරුදු 5කින් ගෙයක් හදන්න ගන්න කියද්දි තව අවුරුදු 5කින් එහා හීන දකිද්දි තව අවුරුදු 5ක නොදකපු ලෝකයක් වෙනුවෙන් අපිට අද දවසේ සතුට නැති වෙලා තියෙනවා. ඒක නිසා නුපෙනෙන අනාගතයක් ගැන හීනමවන්නත් එපා. සමහර වෙලාවට තව අවුරුදු 5කින් ඔයා ප්‍රේම කරන්නේ මෙයත් එක්ක නෙවෙයි වෙන්න පුළුවන්. බැඳීම් කියන්නේ මේ මොහොතේ තියෙන සතුටක් නේ. බැඳීම් සම්බන්ධව අපිට සාමාන්‍යයෙන් තියෙන සදාචාරයක් අපිට හම්බෙච්ච කෙනා දාලා යන්නේ නැහැ කියලා. හැබැයි ඒ දාලා යන්නේ නැහැ කියන සදාචාරයේ තිබුණ පළියට අනවශ්‍ය අනාගත හිණ හදන්න ඕනේ නැහැ. හදවත සැලෙන රාවය
පවාම සිතට දෙනුන මොහොතක ඔබේ හදවත සැලෙන රාවය පවාම සිතට දෙනුන මොහොතක හදවතින් තෙපළු කතා කිසිදු දින තන්නේ වර්තමානයේ ඇතුලේ ඒ වර්තමානයෙන් එහා පේන හැම ලෝකෙදිම ආදරය කරන්න එපා. ලස්සන නවකතාවක් තියෙනවා කියවලා බලන්න. ලංකාවේ 80%ක් විතර මේ නවකතාව කියවලා තියෙනවා. ඒ නවකතාවේ නම තමයි මලගියැත්තෝ. ඒක ඉන්නවා දෙවොන්දරාසන් කියලා කොල්ලෙක්. සිංහල කොල්ලෙක්. නොරිකෝසන් කියලා ජපන් කෙල්ලෙක්. ඒ නොරිකෝසන්ගේ දෙවොන්දරාසන්ගේ ප්‍රේමය වචනින් විස්තර කරන්න බැරි තරම් ලස්සන ප්‍රේමයක්. මට ඇත්තට මේ නවකතාව කියවද්දි ජපානෙට ගිහිල්ලා බලන්න හිතෙනවා ඒගොල්ලෝ ලව් කරපු තැන් ඇත්ත ජපානෙත් ඒ විදිහට තියෙනවද කියලා. හැබැයි ඒ කොල්ලයි ජපාන් කෙල්ලව කසාද බැඳලා ලංකාවට එක්කගෙන ඉන්නේ නැහැ. ඒකට හේතුව එකක් ඔය සංස්කෘතික ගැටුම් ගැඹුරු කතා ගොඩාක් තියෙනවා. එහෙම නැතුව සරලව බැලුවොත් එයා අනාගතය ගැන ලොකුවට හිතනවනවා. ප්‍රේමය තියෙන්නේ වර්තමානයේත් විශේෂයෙන් පහු කරලාපු අතීතයක් මම අතීතෙදි ඉඳලා තියෙන්නේ වෙන තැනක එයා අතීතෙදි ඉඳලා තියෙන්නේ වෙන තැනක අපි දෙන්න ඇවිල්ලා වර්තමානයේදී එකතු වුණා අපි වර්තමානයේකට යනවා වෙන තැනක හිටපු මම සම්බන්ධව ගෙතිච්ච ප්‍රේමයන් වෙන තැනක හිටපු එයා සම්බන්ධව ගෙතිච්ච ප්‍රේමයන් අද විද්දි අපි දෙන්න එකට ඉද්දි අපි හාරව උස්සලා වැඩක් නැහැ මොකද ඒ වගේම තමයි අතීතයේදී අපි පහු කරපු ප්‍රේමයන්ට වර්තමානට අවිල්ල බැනලා වැඩකුත් නෑ මොකද මේ මොහොතේ අපි වින්දන එක. එතකොට මේ මොහොතේකට හිටියනම් හරි සමහරට අනාගතයට යද්දී අපි දෙන්න ආයි වෙන ඉසව් දෙයකට වෙන් වෙලා යන්න පුළුවන්. ප්‍රේමය තියෙන්නේ මේ මොහොතේ. ප්‍රේමය තියෙන්නේ වර්තමානයේ තුලේ. වර්තමානිය විඳින්න පුළුවන් නම් ගොඩාක් ලස්සනයි. කවදාවත් අපි දැකලා නැති අනාගතයක් ගැන හිනමවනවට වඩා අපි පහු කරගෙන ආපු අතීතයක් ගැන හාරා උස්සනවට වඩා මොකද අනාගතේ අපි තාම දැකලත් නැහැ කොච්චර හෙව්වත් අතීතය වෙනස් කරන්න ඔබේ අතගෙන පෙරසැඳවක උයන් තෙර හිඳ ආදරේ ගැයු කුළුඳුල් විරහාගියක් නොවේවා ඔබේ අතගෙන පෙරසැඳවක උයන් තෙර හිඳ ආදරේ ගැයු කුළුඳුල් ප්‍රේම ගීත විරහාගියක් නොවේ